මතුපිටින් අපි ඔවුන්ට හොඳ කිව්වට ඔවුන් අභ්‍යන්තර ජීවිතය තුළ ප්‍රශ්න ගණනාවකට මේ එක හැප්පෙනවා. ඉතින් මේ සඳහා යම් විදිහක මැදිහත්වීමක් කරන්න, ඒවා හොයලා බලන්න, මඟ පෙන්වීම කරන්න ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශයේ මැදිහත් වෙලා තියෙනවා ඔවුන්ට උදව් කරන්න. ඉතින් ඒ උදව් කිරීම නැත්නම් අංශ කීපයක් කෙරේ අවධානයම් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඔවුන්ගේ සෞඛ්‍ය මේ තත්ත්වයන් කෙරේ, ඒ වගේම ඔවුන්ගේ ආර්ථික තත්ත්වයන් නගා සිටුවන්න කරන්න පුළුවන් උපකාරයන් මොනවද කියන වගේ, ඒ වගේම ඔවුන්ට මේ තොරතුරු ඉන්ෆෝමේෂන් ලබා ගන්න විධික්‍රමයක් හදාගන්න, ඒ වගේන අවබෝධයක් මේ හදලා දෙන්න. ඉතින් මේ වගේ අංශ කීපයක් කෙරේ දැනට යොමු වෙලා තියෙනවා. ඉතින් මේ දකුණේ රණවිරුවන්ගේ ගැහැණිය භාර්යාවන් මුහුණ දෙන ප්‍රශ්න. හැබැයි ඔවුන්ට යම් විදියකට මූල්‍යමය තත්ත්වයක් ලැබෙනවා. හැබැයි මේකේ අනිත් පැත්ත උතුරේ ඉන්න ස්ත්‍රියට මේ වගේ කිසිම තත්ත්වයක් උදා වෙලා නැහැ. ඉතින් සුවේච්ඡා සංවිධාන හරි මොනවා හරි ඕ රාජ්‍යය යම් පුංචිව මැදිහත් වීම තියෙනවා වෙන්න පුළුවන්. නමුත් මේ වගේ හම්බේන දෙයක්වත් උතුරේ ඉන්න නැත්නම් මේ වැන්දබු බිරින්දාවරුන්ට නැහැ. ඉතින් මම හිතන්නේ මේ ඛේදනීය තත්ත්වයන් දෙක උතුරේ වගේම දකුණෙත් තියෙනවා. ඉතින් මේක තමයි යුද්ධයේ අවසානයේ අපිට ලැබිලා තියෙන ප්‍රතිඵල. ඉතින් මේවා සුවපත් කරන්නේ නැතුව මේ අයගේ අනාගතය ගොඩනගන්නවා කියන එක ලොකු අභියෝගයක්. ඉතින් මේක රාජ්‍යයට අභියෝගයක්, ඒ වගේම මේ ආයතන වලට ලොකු අභියෝගයක්. ඉතින් කොහොම වුණත් අවසානයේ මේ සුවපත් කිරීම කරන්න සමාජය ලොකුවට මැදිහත් වීමක් කළ යුතු, රාජ්‍ය ලොකුවට මැදිහත් වීමක් කළ යුතු. ඒක දකුණේ රණවිරු බිරින්දෑවරු විතරක් නෙමෙයි, උතුරේ අහිංසක ස්ත්‍රිය වැන්දඹ වෙලා ඉන්න ඒ අය කෙරෙත් ඒ හා සමානව බලන්න අවශ්‍යයි. මොකද මේ එකම යුද්ධක කොටස් දෙකක්. ඒ කොටස් දෙකම අද ගැහැණියක් හැටියට අසරණ වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් මුදවා ගන්න මේ අතර සම්බන්ධයක් හදන්න ජාතික සමගිය සංහිඳියා කාර්යාංශය කටයුතු කරමින් ඉන්නවා. ඇත්තටම මේ අපි දකුණේ අය ගැන විතරක් නෙමෙයි, සමබරව උතුරේ අය ගැනත් අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන් උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරගෙන සංහිඳියා කාර්යාංශය විසින් වැඩසටහන් රාශියක් පවත්වමින් ඉන්නවා. ඒ අතර මේ සංවර්ධනමය කටයුතු නැත්නම් ජීවනමන් නගා සිටුවෙන වැඩසටහන් රාශියක් දැනට උතුරු නැගෙනහිර කරමින් ඉන්නවා. ඒ වගේම මේ මනෝ සෞඛ්‍ය ගැන මනෝ සමාජීය තත්ත්වයන් නගා සිටුවන්න ඒ කෙරේ අවධානය යොමු කරලා තියෙනවා සමගිය සහ සංහිඳියා කාර්යාංශය හැටියට. ඒ වගේම මේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරමින් ඔවුන් වඩාත් උනන්දු කරන්න, මේ මිනිසුන්ට අවශ්‍ය සේවාවන් කඩිනමින් ලබා දෙන්න, ඒ ගැන මේ අතීතය සූපත් කිරීම තුළින් අනාගතයේ ගොඩනගමු කියලා වැඩසටහනක් හඳුන්වලා තිනවා. ඒකත් උතුරු නැගෙනහිර සහ දකුණේ දිස්ත්‍රික්ක ගණනාවකම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පාසල් අධ්‍යාපන විසින් තරුණ තරුණියන් කේන්ද්‍ර කරගෙනත් වැඩසටහන් රාශියක් පාසල් අධ්‍යාපනයේ තුල ඉටු කරමින් ඉන්නවා. ඉතින් මේ වගේ වැඩසටහන් රාශියක් උතුරෙත් වෙනවා, ඒ වගේම දකුණෙත් වෙනවා. ඉතින් මට කියන්න නැත්තම් මතු කරන්න ඕන ප්‍රධාන කාරණේ උතුරද දකුණද කියන ප්‍රශ්නේ නෙමෙයි. අපි උතුර හෝ දකුණ හෝ මොනවා හරි අරගලයක හිටියා, ඒක හරිද හෝ වැරදිද කියනවට වඩා ඒක දැන් අවසන් වෙලා. හැබැයි ඒකේ ප්‍රතිඵල අපි අද භුක්ති විඳින්මින් ඉන්නවා. ඉතින් ඒ අපි භුක්ති විඳින්මින් ඉන්න ප්‍රතිඵල සමාජයට ලොකු කැලලක් නැත්නම් ලොකු අභියෝගයක්. ඉතින් ඒවා විසඳ ගන්න, ඒ වෙච්ච තුවාලයන් සුවපත් කරන්න, ඒ තුලින් අනාගතය ගොඩනගන්න, වෙච්ච අතීතයේ තියෙන කරුණු අමතක කරලා අනාගතය ගොඩනගන්න අපි හැමෝම කටයුතු කළ යුතුයි. ඒ වගේම රටේ පුරවැසියන්ටත්
ලොකු වගකීමක් තියෙනවා රටේ සංහිඳියාව හැදීම සඳහා ලොකු මැදිහත්වීමක් කරන්න. මේක රාජ්‍යයටම කරන්න පුළුවන් වැඩක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. රාජ්‍ය ලොකු මැදිහත්වීම අවශ්‍යයි. එහෙම කරා කියලාමත් මේ සංහිඳියාව හදන්න බෑ. ඉතින් මිනිස්සුත් මේ සඳහා මැදිහත් වෙන්න ඕනේ. ඒ සඳහා මිනිසුන් පොළඹවන්න අවශ්‍යයි. ඒ සඳහා මිනිසුන්ට දැනුම ගේන්න අවශ්‍යයි. ඒ සඳහා ඔවුන්ගේ කුසලතාවයන් වර්ධනය කරන්න අවශ්‍යයි. ඉතින් ඒ වගේ වැඩසටහන් කෙරෙහි සංහිඳියාකාරයන් සිතරන් නෙමෙයි, අනිකුත් අමාත්‍යාංශය, සංහිඳියාව සාමය ගොඩනැගීම තියෙන අනිකුත් ආයතනත් කටයුතු කරන්න අවශ්‍යයි. ඒකට අත්වැල් බැඳගෙන මම හිතන්නේ ඒ තුළින් පමණයි අපිට නැවත මෙවැනි තත්ත්වයන් ඇති නොවෙන්නත් අතීතයේ වෙච්ච දේ අමතක කරලා නව සමාජයක්, අලුත් අනාගතයක් අපිට ගොඩනගන්න පුළුවන් වෙන. ඉතින් මේක සරල කාරණයක් නෙමෙයි. මේක රාජ්‍යයට වගේම හැමෝටම අභියෝගාත්මක කාරණයක්. නමුත් අපි ඒකට මුහුණ දිය යුතුයි.